පසිිකෝ ඒ පස්සිකෝ එන්න දරමය දකින්න නමෝතස්ස භගවතුවරහතු සම්මා සම්බුද්ධස්ස භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේටත් යතුම් බුදුරජාණන් වහන්සේ විසින් දෙසා වදහල ශ්‍රී සදධර්මයයටත් ඒතුම් බදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංගරත්නේටක් යන උතුම් ත්‍රිවිදරත්නයට අපගේ ගෞරුවාදර නමස්කාරය වේවා සාදු සාදු සාදුූ සැදැවතුනේ. ඔබ හැමටම මේ ලැබවා වූ නව දවස සුබ උදෑසන යහපත් දවසක් වේවා සුබ පින්වන්ත උදෑසනක් වේවා කියලා පළමුකොටම ආශිර්වාද කරමින් සෙත් ප්‍රාර්ථනා කරනු ලබනවා. ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි. පිනතුන් අද දවසේදිත් මේ ආකාරයට සැදී පැහැදී සිටින්නේ ස්වර්ණවාහිනයේ එහි පස්සිකෝ කරමානුශසනාව ශ්‍රවණය කිරීම පිණිසයි. ඔබට කවුරු හරි ලාමක විදදිහට බැනවැදනොත් නිදදාාකොත්. පහසළොත් ඇතැම් විට එක ජීවිත කාල්ට මක තියෙනවනේ අපි බින්න මෙහිම දෙයක් පොඩි කාලය හල තියෙනවා ඔය මනුස්සයා මට ගැහුවන මට දුකක් නෑ නමුත් බලන්දකයි කටින්කිවෝ වචන ටික පපෝට පිහිෙන් එන්න වගේ කියල අපි කියනවනේ එන මේ වචනවල තියෙනවා කෙනෙක් ජීවිත කාලටම විතරක් නෙමි භවය පුරාවට සසර පුරාවට රිදවන ස්භාවයක් පිනතුනි කෙනෙක් ලාමක නපුරු දරුණු කෙනෙක් බවට පත්වෙෙන්නේ කුමක් නිසාද අපි අද කතා කරමු ඒ පිළිබඳව. මමේ ලාමක ස්වභාවය කියනෙ එක ඔබට කියලදිට අද භාවිතා කරන බුද්ධ දේශනාව තමයි වසල සූත්‍රය වසල සූත්‍රයේ ගාථ සමෝහයක් තිබෙනවා වසල සූතය සඳහන් ගාථ සමූහයෙන් එක්තරා ගාතාවක් මුල් කරගන්නවා මෙම ධර්මකාරණා ගොවෙත පැහැදිලි කිරීම පිණිස වස සූත්‍රීන හරි අපූරු ගාතාවක් මෙන මේ විදිහත. රෝසකෝ කදරියෝච පාපිච්චෝ මච්චරී සටෝ අහෙරිකෝ අනොත්තාපී තන් ජඥ්ඥා වසලෝ ඉති කියලා. මෙතන මේ අකුසලයට පාක්ෂව පවතින කරනු හතක් කතා කරනවා ඒ තමයි උනාස දේශනා කරනවා රෝසකෝ යම් කෙනෙක් කෝපයෙන් කටයුතු කරන වන ඒ කෝපාවිශ්තවීම ලාමක මනුස්්‍යයෙකුගේ ලාමක සලකුණක් කියනවා එනගි මුලින් අඳන ගන්නට මේ ලාමක බව මේ වසල බව කියන්නම කද කියලා ට කවුරුත් ලාමකයි කෙලබ කියනට කැමති නයන ඒ එක කියන්න ඔ පහත් පුද්ගලෙක් කියලා බෝ හඳුරුවට ඔබ කැමතිනේ එක කියන්නේ පහත් කටයුතු කරන කෙනෙක් පවා තමන් පහත් යැයි හඳුරනවට කැමති නෑ. එනම් පහත් කටයුතු කරමිනුත් තමන්ම පහත් යයි සම්මතයි කියලා ලෝකයා හඳුරුනට ඇකමැති නම් උසස් කෙනෙක් හැටියට කොහෙදම කැමති වෙන එකක් නැනි. එ කෙනෙක් ලාමක් කර වන පලවෙනි කාරණාව තමයි මේ ගාථාවට අනුව කෝපය කලා කියන්නේ. එහනම් මේ රෝසකෝපන මේ කෝපය නමැති කාරණය කාඩද තියෙන්නේ කෝපය හටගන්න කුමක් නිසාද කුමන අවස්ථාවකදීද අපඒ මුලින්ම කතාකොට බැලිය යුතුයි. කෝපය එදිනිදා නිවසේදී නිතර ණිතර හටගන්න දෙයක්න්නේ. ස්වාමයා බිරිධා අතර දූදරුවූ දෙමෝපිය අතර සහෝදරයෝ සහෝදරය අතර සහෝදරියන් සහෝදරියන් අතර ඥාතිීන් ඥාතිීන් අතර අසල්වැසියන් අසල් වැසියන් අතර හෝපේ කියන එක හටගන්නවා ඇයි කෝපේ හටගන්නේ කෝපය හටගන්නට මුල්වෙනවා කරනු දෙකක් එකක් තමයි පරහ ඇතිවර නිමිති ගැනීම ඇතිව නිමිති කියල කියන්නේ ඇතැම් කෙනෙක් එඉන්නවා අන් අයගේ බාහිර අයගේ ගුණයක් දකි නිමනේ ගුණ පේනෙනේ ඒක ගුණ මකුකම කලත් කියනවා තර ගුණයක් පේ නැති නිසා ගුණයක් දකින්න නැති නිසා අන්න අය හරිදියක් කළත් අන්න අයි වැරිදි දෙයක් කළත් තමන්ට ගැටනු සිත ප්‍රකට වෙනවා මේක අවාසනාවක් ගැටනු සිතේ ූලික නිමිත්තට කියනවා පටික නිමිත්ත කියලා. ගැටෙන්නට මානසික පසුබීම සකස්වීම. මේ පටික නිමිත්තට තවත් කාරණයක් එකතු වෙනවා. ඒකට කියනවා වැරදි විදිහට නොනුවනි කල්පනා කිරීම කියලා. ඒකට කියන්නේ ධර්මය අයෝ නිසෝ මනසිකාරය කියලා. එනම් මේ තරහ ගැටීම, කෝපය, ප්‍රකෝපය, ප්‍රචන්්ඩත්වයට මූලිකවම හේතුවෙන කාරණයක් තමයි. පටික නිමිත් සහ අයෝ නිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඔබ නිතරමී රූපවාහිනී වල විකාශනය වන ප්‍රෝර්ති නර්බණ වනේද ප්‍රෝති නරවද ඔපට නිතර නිතර ඇතිව නිකුමක්ද කෝපය තරහා අමනාපය හටගන්නවනනි. කෝපය තරහා අමනපේ හට ගන්න ඇයි? ඔබ ඒ නරබන ප්‍රෝර්තිය ප්‍රෝතියක් හැටියට නොගන්න නිසා. ්‍රෝර්තිය ප්‍රකාශ කරන්නේ බ අුස්සන්ට නෙමි තරා ඇතිරවන්න නෙමි කෝපය ඇතිකරවන්න නෙමි ඔබෝ දැනුවත් කිරීම පිණිසයි. ඔබෝ දැනුවත් කිරීම පිණිස යොදෝන දෙයක් නිසා ඇයි ඔබ කෝප වෙන්නේ මුලාව නිසානි එනඟැ මුලිම අවබෝධ කරගන්න ටඕනි. මුලාවිස් වෙච්ච මානසිකත්වයකෙන් යුක්ත කෙනෙකුට පුංචි දෙයක් ඇති අකුසල් හට ගන්ඩ. ඒ කියන්නේ ඕනම් පිරිසිදු යකඩයකට තර නිතර වතුරබිඳදු එකකතුනක් වැටනවක් හිතන්නකෝ ටික දවසක් යනකොට ඒ පිරිසිදු යකඩිය තුළ පවා මලකඩයක් උපදන්න පුළුව. හොඳ හිතා පවත්වන කෙනෙක් තුළ පවා නිතර නිතර ගැටනු සිතක මානසික පසුබිමක් සකස් වුනොත් නිතර නිතර ගැටෙන්නටම කරනු ඔහු හිතන්නට පටන් ගත්තොත් අර හිත හොඳකිනාගේ පවා හිත දූෂන වෙලා ඇනල් පුළුවවා. හොද යකඩේපවා මළකට හටගන්නඩ පුළුවන්. ඒම් මුලින් අවබෝධ කරගන්න ඕනේ මේ කෝපාවිස්්තවීම කියලා කියන්නේ උසස් මිනිස්සු අගේ කරපු කාරණයක් නෙමේ. ලාමක මිනිස්සු තුළ තිබෙන කාරණයක් හැටියටයි කල්පනා කරන්නට ඕනි. අනිත්්‍යකතයි මේ කෝපාවිශ්තවීම තුළ අපට හරියට පාඩු සිද්ධ වෙනවා. කෝපාවිශ්තවීම තුළ පින්වත්නී කයෙන් වැදි සිද්ධවෙන්නඩ පුළුව. වචනයෙන් වැරදි දේවල් කිය වෙන්න පුළුවන්. සිතිනුත් වැරදි දේවල්ම හිතෙන්ට පුළුවන්. කෝපාවිස්්තවීම නිසා තවකෙනෙක් ඝාතනය වෙඩක් පුළුවන්නේ. එහෙමනේද සිද්ධ වෙන්නේ. කවරුත් මෙත් සිතෙන් තව කෙනෙක්ගේ ජීවිතය තොර කරන්නේ. කෝපාවිස්වීම තුළම තමයි තවකෙනෙ ජවිතය තව කෙනෙක් තොර කරන්නේ. කෝපාවිස්්තවීමෙන්ම අන්සතු දේවල් හොරකංකරන්න පුළුවන්. කවරුත් කාගෙවදයක් මෙත් සිතෙන් හොරකං කරන්නේ ගෝපාවිශ්තවීම තුළ අන්න අඇෙදේවල් හොරකංගරන්න පුළුවන්. කෝපාවිශ්ත වීමෙන්ම තව කෙනෙක්ගේ පවුල් ජීවිතය විනාස කිරීමට අනියම් සම්බන්ධයක් ඇති කරගන්නට පුළුවන්න්නේ තව කෙනෙ පලිගන්න දහසි තව කෙනෙට රිදධන අදහසි තව කෙනෙකුට විපතක් කරදරයක් හානියක් වේවාගෙන දහසි තව කෙනෙක් වරදට පොළුම් ෝගන්න පුළුව කෝපාවිශ්තවීමෙන්ම දැන දැන බොරු කියන්න පුළුවන්. කෝපාවිෂ්තවීමෙන්ම සමඟ පිරිස් බේදබින්න කරන්න පුළුවන්. කෝපාවිෂ්තවීමෙන්ම අන්නයට නින්දා පහස කරන්නඩටත් පුළුව. ඒ බොහ විට සිද්ධ වෙන දෙයක්. කෝපාවිෂ්තවීම නිසා කුමන අකුසලේද වෙඩ බැරි කියලා කියන්න්කෝ ඔබ හිතල බලන්ඩකෝ. ඒනම් ලාමක මනුස්්‍යයෙක් තුළ හටගන්න ලාමක ජයිතිස්සකයක් තමයි කෝපාවිශ්තවීම කෙලා කියන්නේ එක ධර්මය සඳහඟ රෝසකෝ. තවකා නැතන කදරියෝ කදරියෝ කලා කියන්නේ තද මසුරු බව තවදිකුත් කෑදරකම. මේ කේදරකම කිය කියනකට අපිට මතක්වෙන්නේ ආහාර පානයක් වෙන්න පුළුවන්. ආහාරපානවලට ආසාවතතිය වනගනින් සාමාන්‍යය. හැබැ මෙතන මේ කදරියෝ තද මසුර බව එම කෑදරකම කියලා කියන්නේ කේමකට බීමගට පමණත් සීමාවච්ච දෙයක් නෙමේ. ඉඩංවලට කෑදරයි. නිවාසවලට කෑදරයි. ගෘහ බාණ්ඩවලට කෑදරයි. කනකර අබරණවලට කෑදරයි. යාන වාහනවලට කෑදරයි. තබල් ලබන අධ්‍යාපනයට කෑදරයි. මේ විද කෑදරකම අපිට වර්ග කරන්නට පුළුවන්. අන් ඉස්ත්‍රීන්ට කෑදරයි, අන් පුරුෂයන්ට කෑදරයි. මේ දිර කෑදර වුණාට පස්සේ. තමන් සැපයක් ලබන්න නෑ. අසහනේම තමයි ඉඩවෙන්නේ. එනම් කෑදරකමකින අප අවබෝධ කරගන්න ඕෝන්නේ. කෑදරකමත් පින්වත්න්නේ ලාමක මනුස්යෙකුගේ ලාමක මානසික ස්වභාවයක්. එතකොට යම් කෙනෙක්ට ඒ කෑදරකමනමැති අකුසල් මානසිකත්වේ හටගත්තර පස්සේ. කොච්චර ලැබුනත් මදි. යි කෑදරකමක් නතින්නේ? කොච්චර ඉඩං ලැබනත් මදි කොච්චර නිවාස ලැබනත් මදි කොචර ගෘහභාණ්ඩ ලැබුණත් මදි කොච්චර කණකාරණ අබරන ලැබනත් මදි කොච්චර ආහාරපාන ලැබනත් මදි කොචර සුව පහසු ජීවිතයක් ලැබනත් මදිී කොච්චර යානවාහන් ලැබුණත් මදි කොච්චර 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 දේවල් ලබනත් මදිී කෑදර මනුස්සය හරිට මහා සාගරයේ වගේ. සිව් දිසාවෙන් අට දිසාවෙන් මේ මහා සාගරය පුරෝණවා. මහා සාගරයට සව් දිසාවෙන් මහා ගංගා ඇවිල්ල ඇදවඩෙන කියලා. සිලු වාරිමානික සාගරයේයට නැඹුරුවෙලා තිබුණ කියලා. සාගරයේ කවදාව සෑහහිීමට පත්වෙෙන්නේ ඇදැන් ඇති. දැම්මට ලැපිච්ච වතුරු ජලප්‍රමාණය ඇති කියලා. සාගරයේ සෑහීමට පත්වෙෙන් නෑන. කෑදර මනුස්ක කෑදර හිතත් එෙහිමයි. සෑහීමකට පත්වෙෙන්නේෙ නෑ තියෙනවාද. අපි ගත්ොත්ෙන් දැ පසුගේ දවස් වල දැ කොරෝණ වෛරසය හේතුකරගෙන? මුකවාඩං පලදින්නයි කියල නිවේද නැක්නි කොත්තුුණනේ ජනමාධ තුලින් අප එක දැක්කන. එතකොට මේ රුපියල් පහළවේ විස්සේ මුකවාඩම රපියල් සීයට දෙසයටට අලවවුනානේ. රුපියල් අසූපහේ මොකවාඩම රුපියල් පන්සීයට දහට අලව වුණානේ ඇතැම් ෆාමසිවල ඒ මුොකවාඩම් මෙලදීගණඩ තිබ්බ නෑනිි බලන්දක මේ කෑදරකම කියන එක. කේදර කමී පුවතම මුකවාඩම් ිළිබඳු ප්‍රශ්නය ජනමාධය තුළින් අපේ ස්වාමින් වහන්සේ නමක් දැක්ක උන්වහන්සේ විදේශ්‍රටක ඉදල ලංකාවට එන ගම. උන්හන්සේ සිංග්පූරුවෙන් තමන්ට ලංකාවට රැගෙනයටට තිබ අත්‍යවශ්‍ය බා්ඩ අතහැලදාලා මිනිස්සුන්න නොමිලේ ෙදා දෙන්න මුකෝවාඩම් ිතරක් මරගෙනාව ගෝන. එතු එතන තියනෙමොකක්ද පරිත්‍යයාගේ එ කෑදරකමේ ප්‍රතිවවිරද්ධ වචනය තමයි පරිත්‍යාගේ කියලා කියන්නේ. එ යම් කනෙක් පරිත්්‍යාග සීලී නං එක ෑදර යම්න කෑදරයිනම් ඒන පරිත්‍යාග සීලීනෑ කනක තවි මතක තියා ගන්නට ඕඩ. එහනම් කෑදර මිනිස්සුන්ට කොච්චර වැටුප ලැබනත් මදී කොච්චර දීමනා ලැබනත් මදී ඇයිඒ කෑදරකම කියන එක නැති කරන්න පුළුවන් එකක් නෙමයි ධරමයෙන් මෙපිට කෑදරකමට යනකොටඒ කෑදර පුදගල ති ලොකුක වැදි පවා සිද් ෙන්න්න පුළුවන් ොකොක අපරාද ද්ධවෙ වන්නඩ පුලුව එක්නිසා මේ කදරීියෝනමැති තද මස්සරු බව එමන කෑදර කමකයි නගත් ලාමක මනුස්සයෙකුගේ හිතේ හටගන්න අකුසල් මානසිකත්වයක් කියලා අවබෝධ කර ගත යුතුයි. සේසින් අපි මේ කතා කරන මේ දේශනාට අනු බලන්නට ඕනි ඒ ප්‍රකෝපකාරී බව ඒ කෑදර බව තමන් තුළ තියෙනවද. දරමේ ශ්‍රවණය කරනකොට මතක් කෙන්ඩ ෝන අනුම්ගනමි අසවල් කෙනානං හරි කළබලකාරි හරි කිපෙන කෙනෙක් හරි කෑදර කෙනෙක්ෙනෙ කනෙමේ ධර්මේ දකිෙන්්ඩෝන අනුන්තුලින් නෙමි තමන්තුලින් තමන්තුලින් දර්මේ දැක්කොත් තමයි මන්ට ධරමය අවබෝධ වෙන්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මේ වසල සූත්‍රයේම තව කරන්න සඳහන් කරනවා පාපිච්චෝ පාපිච්චෝ කළ කියන්නේ ලා ආසාාව ඒ සාමාන්‍යයෙන් අපි මේ මනුස්සලෝක එපදුනේ යම්කිසි ලෝභයක් තියෙන නිසානේ අපට උපදිනකොටම යම් කිසි ලෝබයක් තිබ්බ ඒ ලෝබය නිසා තමයි අපි යළිත්වරක් මේ බව ගමනක පැටලනේ භවේ මේ මිනිස් උත්්පත්තියක් ලැබුවේ නමුන් මේ පාපිච්චෝ කලා කියන්නේ ලාමක ලාමකාසාාව කෙලා කියන්නේ තමන් නොයෙකුත් දේවල් හිතේ මවාගෙන හිතිම් පතාගෙන හිතන් හිතාගෙන ඒවා ලබාගණ්ඩ කොහොම හරි කටයුතු කරනවා ඒවා ලබාගණ්ඩ කටයුතු කිරීමේදී අන්සතු දේවල් දහා බල්ල හිතනවා අන අසවල් දේ මගේ වෙනවන අසවල් එකත් මට ලැබෙනවන අසවල් කෙන මට හිමිය වෙනවා නංකිල ඇතැම් විටේ අනුන්ගේ ජීවිතයේ අභාාවය පවාපතනවා ීවිත රක්ෂණයක් ගන්නට ගිය එක්තර තරුණයක් කිපු කතාවක්. ඒ තරුණයා කිව්වලු මම ජීවිත රක්ෂණයක් ගන්නවා. හැබැයි ජීත රක්ෂණයක් ධාපු බව අපේ ගෙදර කාටත් අපේ බිරිදරවත්ති අන්ඩෙපා නැයිගේ. ජීවිත රක්ෂණයෙන් මගේ ජීවිතය නැතිවුණොත් මරණයකදී මෙච්චර වන්දියක් ලැබෙනවා. නවත් මේ ලෝකස්ව භාවයට අනුව මගේ බිරිඳ වඋනත්මාව නැති කරන්නට රි ඉඩකඩ වැඩි එක නිසා. මගේ අභවයෙන් පස්ස ඒයට භහවයෙන්ම ලැබෙනක වෙනමදයක්ක් ම ජීවිත රක්ෂණයක්සාමගේ ජීවිතයට නිස්කාරණය නැතරගන්නඩ බෑ සම ජීතරක්ෂණයක් පටන් ගන්නවා. හැයි අනිත්තයට කියන්නපා ම ජීවිත රක්ෂණයක් ලබාගරරි ඉන්න කියලා බලන්ඩකු මොකක්ද තියෙන්නේ. ලාම කාසාාව. ඇයි ලාමක ආසාාව ආවට පස්සේ තමන්ට ලාබේ ලබාගට තක ක්ක නැති කරන්න පුළුවන්. ීවිතෙන් ඇති කරඩ පුලුවන් ඒවගේ ස්වභාාවයන් තියෙනවා. තැගේ පසුග කාලව වකවානුතර අපිට ආරංචිච දෙයක් තමයි රක්ෂණ සමාගංවලින් රක්ෂණය දීල තිබිෙන නිසා තමන්ගේ ව්‍යාපාරයට තමන්ම ගිනිි තියෙනවා. ඉට පස්ස කියනවා ඔන්න ව්‍යාපාරි ගිනිි ගත්තා. ඉස් රක්ෂණ සමාගං වලින් වන්දික වන්ඩයි හදන්නේ. සමහරු හිතාමතා ගිෙන තිල වන්දිින් නොලැබිච් අවස්ථා තියනවා. මේ මොකදමතන තියෙන. මෙතන මේ තියෙන්නේ කෑදරකමයි ලාම කාසාවයි පාපිච්ච ලාම කාසාාවන් ඇති වෙනවා තමන්ට අයිති නැති දෙයක් තමන්ගේ කරගණ්ඩ හදනවා තමන්ට අයිති නැති දෙයක් තමන්ගේ කරගණඩ හදනවන එක කොච්චර අවාසනාවක්ද කළ බලන්නක ඉලංකාරණය බුදුරජන්නාස දේශනා කරනවා මච්ර මච්චරී කළ කියන මසුරු කම මසුරුකම කරගෙන මටම වේවා අන් අයට නොවේවා මට විතරක්ම ලැබේවා අන්න අයට නො ලැබේවා. බුද දේශනාවේ සඳහන් කන්නවා ප්‍රධාන වසයෙන් මසුකම් පහක් පිළිබඳව ආවාස මච්චරය ලාභ මච්චරය වන්න මච්චරය කුලමච්චරය සහ ධම්ම මච්චරය කියලා. ආවාස මච්චරය කළ කියන්නේ මට හොඳ හොඳ ස්ථාන වාසස්ථාන ලැබේවා මට විතරක් හොඳ නවා තැන් හොඳ ඉඩං හොඳ ගෙවල් ලබේවා ඒක ආවාස මච්චරය ලාභ මචරය මට විතරක් හොඳ හොඳ දේවල්ම ලැබේවා වටිනා දේවල් ලබේවා වන්න මච්චරය මගේ හොඳ නම විතරක් පැතිරයාවා මගේ හොඳ නම විතරක් අනිත් අයක මුවයින් පිටබේවා ලන්නකු තමන්ගේතකොට නම මන්ගේ හොඳනම තන්ගේ කීර්ති නාමියය ප්‍රසිද්ධ කරන්නට මේලෝක මිනිස්සු මොන බොරුද නොක කියන්නේ. මොන දේවල්ද නොකරන්නේ. එකනිසා වාාග නස දේශන කරන්න කුලමච්චරිය කළලමචරය කරගෙන ටවිතරක් හොඳහොදායි ආස්්‍රය කරන්න ලබේවා. මංවිතරක් හොඳහොදා අයව දැන ගනීවා. ලොකලොකු තානාන්තර තියන අයව මම විතරක් දැන හඳුනාගෙන ඇසුරු කරවා. තමන්ට පමණයි. තත් රන්නයක් ති අප හිතන්න නතිේකක්. දම්ම මච්චරීය. මටවිතරක් හොඳට දහම් කරුණු වැට හේවා. මටවිතරක් දහම් කරනු තේරේවා. මන්දන්න දහම් කරනු මංම විතරක් අනිත්තයට කියල දෙන්නට ලැබේ. මටම විතරක් අන්නයට එක පවසන්නට ලැබේවා. මටවිතරක් මේ කාරණා අවබෝධ වේවා කියලා ධර්මය සම්බන්ධ තිතනම කියනවාන. බලන්නක ලාහමකයින්නේ එ ලාමකයි කියන එක වචනයකට සීමවිච්චි කක්නෙමි ලාමක ස්භාවේ තිෙන තමන්ගේ ආකල්ප මත අපි ලාමක ආකල් පවබෝධ කරගෙන ඉන්න එක හරි වැදගත් ඊට පස්සේ භාගතන් වහන්ස අපට වදාාරනවා දැන් අපි කතා කලා රෝසකු කදරියෝච පාපිච්චෝ මච්චරි ඒන්නේෙක්ු එතකොට අපි මුලින් සනාහක පාණ පිළොු නැවත අවධනයම කළොත්තෙම ෝසකෝ කල කෝප කාරී බව කදරියෝ කලන කෑදරකම පාපිච්චෝ කෙන ලාම කාසාාව මච්චරී කියන්නේ මටම විතරක් ලැබේවාෙන මසුරුකම සටෝ සටෝ කලා කියන්නේ සමාජ හරියට තියෙන එක කපටිකම මේ සමාජයේ පුරාම ව්‍යාප්තලා තියෙන දෙයක් තමයි කපටිකම පින්නතෙන අපි කපටි වෙන්නේ මොනවටද ඒයි කපටිවෙන්නේ අපි ඇයි කපටි වෙන්නේ අපි කපටන්නේ කපටියයෙක් බවට පත් වෙන්නෙම අනත්්‍ය දෙයක් නිසා දුක්කිත දෙයක් නිසා. අනාත්ම දෙයක් නිසානි මේ ලෝකෙ කපටිකංකරපු බිනිස්සු සදාකාලික නෑන. කටලා අවුරුදු කීලක්ෂයක් ජීවත් වනාද. එහෙම වෙලා නෑනේ. දැම් බලන්න සේරිීවානජි කතාව වඋනත්න් ඒ සේරිීවානජ නමින් එදා ඒ දේවදත් තමයි සේරිීවානිජ වෙ හිටියක හොර වෙල්න්න වෙලා හහිටියේ. කපටිකමක්න කල්ලි අරපුංචි ගෑනු දැරිවී අඩනකොට වල්ලු කීපයක් දීලා රන් තැටිය ගත්තනම් කොච්චර ලාභයක්ලා බන්න තිබ්බදෙන ඔන්න එනවා කච්චුපුට නමද බෝසත් වෙෙන්දා. කච්චපුර නමින් බෝසත් වෙළෙන්ද ඇවිල්ල අපටිකමක් නෑ. වල්ලු සේරම දීල රන් තැටිය අර්ගෙන යන්න කියා. මේ වල්ලු සේරම දුන්නත් මේ තලිය තරම් වටිට නෑ කෙලත් කිව්වා නේගමන් නෑපති අපි රන් තටිය අවස්ථාවයක් නෑ. දරුව නිල්ලට දරගනති ැන කිවා. නමුත් බලඩකාර දේවදත් එදායි කච්චපු එදායි සේරිවාංජ හැටියට කටයුතු කරමින් ඒ කපටිකම නිසා කරගත්ත වෙන්නෙහි අපරාද. එදායි වෙරලට ඇැවිල්ල සේරිවානජ නැමැති දේවදත්ත වැලි අහුරක් අතරලට කියනවා මෙන වැලි යට ගාන්ටම ජාති ජාතිතත් පලිගන්නවා. ඒ කපටිකම නැමැති අකුසල් මානසිකත්තුවය නිසා. දුවෙන ජීවිතත් පස්සෙන් පන්න ගෙනවාන ගල් පෙරලන්ඩ බුදුරජාණන් වහන්සේ ශරයේ ලේ සෙලෙව්වානනි දුෂ්ට සිතින් බුදුරජාණ වහන්සේ ගාතනය කරන්න දුනවා යදව්වානේ ඒ බුදු පිරිස සංග බේදය කලානේ පතන්ගත්තේ මොනකුසරේද කපටිකමේ හෙන පිවත්නී කපටිකම කියන්නේට මේ ජීවිතයේ දීත් අයහපත පිණිස පවතිනවා. පරොව ජීවිතවත් අඇහත පිස් පවතිනවා ඒ තරක් නෙේ අපාගත කරවන්නට හේතුවෙන පාපී අකුසල කර්මයක් අකුසල ධර්මයක් නමයි. කපටිකම කළකන්න. එක නිසා මේ ධර්මකාරණා බුදුරජාන්ස අපට මේ වසල සූත්‍රයේද පෙන්නල දෙන්නේ. මෙන්න මේ අකුසල් සාහගත මානසිකත්තයෙන් අපිට මිදෙන්ට කියන අදහසින්නේ. උනාස මේ අනුසාසනාවන් අප කරන්නේ කරුණවෙන්නේ අනුකම්පාවෙන්නේ දයවෙන්නේ මෙත් සහගත සිතින්නේ ඊට පස්සුනාස දේශනා කන අහිරිකු අහෙරිකෝ කළ කියන්නේ. රඩ ලැජ්ජාවක් නෑ. උ ලාමක මනුස්්‍යයෙක් සතු ඊළඟ කාරණය. පෞකංකරන්ඩ ලැජ්ජාවක් නෑ. වර්තමානයේ දෙස බැලුවට පස්සේ ගොඩා කය වර්තමානය තුළ පෞකංකරඩ ්ජ නෑ පින්කං කරඩ ලැජ්ජයි. දැම් බලඳක අප හගොත්ත එහෙම ඔය පෝට සිල්ගණ්ඩයන් නැන්ද අන දවසු පන්සලේගිහිල ඉඩබෑ සුදුවැඳුම් ඇදෙන ඉඳබ දෙැම ලජ ෝන රනයන්ද ලැජ විඩෝන රණයනෙමි අපින හැදවට එකඇ වෙලා මොහරි බෝතයක් අඩාගෙන බොමුද ඒට ලේජනෑ අපි වට සූදුක්රම ඒකට ලෙජ්නේ අපි කර ොහොමිනා ගනක්යන් ඒක ලෙජන ඒවාට ලැද්ජනෑ අද වර්තමානය තුළ දාන සීල භාවනාවන් වට ලැඩ්ජයිනන්නේ ඇතම් නුවන මදාය ඒ නුවන මදායට තමයි කියන්නේ වසලයා කියලා ලාමක මනුස්යා කියලා කියන්න කරන්න කවදාවත් ලැජ්වෙඩිපා බුදුර ජන්නස් දේශනා කරන්නවා ඉළඟ කාරණය. අනොත්තාපී අනොත්තාපී කළ කියන්නේ පාප කරමින් උපදිනා විපාකයක් තියෙනවන. පාප කරමින් උපදිනා විපාකයට බයනෑකයනවා කවුද ලාමක මනුස්සයා වසලයා. පාප කරමින් පදි විපාකයට බයි වන්න ඩෝන පිනවාවත් ඇයිගේ. පාපකරමේ විපාක මේ ජීවිතය ත් ඇස් පන පිට ලැබෙන. මේ ජනමාත දක්කට පස්සේ පෝෘති දැක්කට පස්සේ පාපකරමය විපාකට සජීවී බලාගන්න බැරිද. බෝ පෞකංවල විපාක හවස පෝති ප්‍රකාශණයන් වලදී ප්‍රෝෘති විකාශණයන් වලදී අපිට ඇස්පනාපිට අහන්නට දැකගන්නට ලැබෙනවා. එනම් පාපකරමයට මේ ජීවිතයත් විපාක තිබෙනවා. පෞකංකරව මිනිස්සන්ට ලෝකයා නනිින්දා පහස කරනවා පෞුකංකරපු නිසා තමන්ට තමනුත් චෝදනා කරනවා. ඒ වගේම හිරේ විළංගේ වැඩල දුක්විනින්න සිද් වෙනවා. පෞකංකරව මිනිස්සුන්ට මරණින් මත්තේ දුගතියත් උරුම වෙනවාන. පෞකංකරව මිනිස්සුන්ට මේ ජීවිතයේ විරක් නෙම හිෙන පා කළ වෙන්නේ. මරින් මත්තෙත් විපා කලැබෙනවා. පෞකංකරපු නිසාපින් වත්න මේ ලෝක සත්වයන් කොච්චර නිරේ ඉන්නවද. පෞකංකරලම ලෝක සත්වයන් කොච්චර, රිසංඟ පායි ඉන්නවද. පෞකංකරපු නිසාම ලෝක සත්වයන් කී දෙනෙක් පරේතු ලෝක ඉන්නවද. පෞකං කරපු නිසා ලෝක සත්වයන් කීනෙක් අසුරපාය නම්ම මේ නරකාදිවල ඉන්නවද. ඒනම් පාපකරමට විපාක තියෙනවා. පාපරේ විපා යම් කෙනෙක විශ්වාස කර නැත්තන් ඔහු ලාමක මිනිසෙක් මයි කියනෙක් අපි තේරුම් ගන්නට ඕන. ඇතිඒ නිසා අදලවසේදී අපි මේ කතාකරපු මිනිමි කාරණ ආටික අපේ ජීවිත ලාමක බවින් අත්මුදවා ශ්‍රේෂතත්තිට පත් කරවන්න අපිට ඒ කාන්තකොට හේතු වෙනවා. අනික තමයි බුදුරජාන් වහන්සික බුද්ධ දේශනාව අපට පුළුවන්න මේ ජීවිත ප්‍රායෝගික අනුගමනය කරන්න. ඒ අනුගමනය කරන්න ධරමයෙන්ම පුළුවන් අපිට අපේ මෙලව ජීවිත සාර්ථ කරගන්නට. පරලව ජීවිත සාර්ථ කරගන්නට. එවිතරක් නෙමේ අපට පුළුවන් මේ අනුගමනය කරන්න ධරමයෙන්. තුරවාර් සත්‍යාබෝධයෙන් අමාමහා නිවන් සුව ලබන්නටත් එක නිසා මේ පින්වන්ත පින්බර උදේසනේදී අපි හැමටම සෙත්පතා ආශිර්වාද කරනවා. කෝපය පෙරට නොගෙන කෑදර නොවී ඒ වගේම මසුරු නොවී සටකපට මායා නැති පාපෙට ලැජා ඇතුව පාපෙන් උප දෙන විපාකෙයට බියඇතුව කුසලයේ විශවාසකොට කකුසලේ බැහැරකොට පින්වන්ත ජීවිත ගත කරන්නට ඔබ හැම දෙෙනනාටම වාසනාව උදාවේවා කියලා සෙත්පතමින් මේ පින් බරු දැසනේදී ආශිරුවාද කරනවා. රැස්කරසියල පින් පිනැති දෙවිවරු අනුමෝදංව සැප ලබත්වා. ඔබ පැහැම දෙනානමින් අභාාවයට පත්සිලු ඥාතිීන් මේ පින් අනමෝදන් වෙත්වා. සොන්නවාහිනිය ඒහි පස්්සිකෝ සඳහම් දේශනා ශ්‍රවණය කරපු ඔබ සෑමසිලු දෙනාටමත් මේ හැම පිනක්ම උතුම් ප්‍රඥාලෝකය ලබා ගැනීමටම, මහෝපකාරී වෙෙත්වා ආකාසට්ටා්චබුම්මට්හා දේවානාගා ම හිද්ධිකා පු්ඥන්තං අනුමෝදිත්වා චිරන්රක් හන්තුසාස්සනං චිරන්රක් හන්තු දේශනං චිරන්රක් කන්තුතුවං සදා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. මීට වසර විසිතුනකට පිර පෙබරවාරිමාසේ පරලෝ සැපත් හෙක්ට සනානායක සහ සිත්තියා සනානායක දෙමාපියන්ට පිම්පිණිස නිවන්සුව ප්‍රාත්ථනා කරමින් පවුලේ සලුතිනාම මෙම ධර්මධානයට දායකත්්‍යය දක්වන ලදී. මීගිය සියල්ලූමඥාතීන්ටද මේ පින් අனுුමෝතන් වේවා. දේශනාවට සවන්දින සියලුතිනාටත් නිදුක් නීරූගී භාවය අත්වීවා.